ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාව තුළින් මාර්ත් මාසයේ පවතින සියලුම ගහමාරුවන් පිළිබඳ හඳුන්වා දීම කරා වගේම තවත් සුවිශේෂී සුබඵලදායක ගහමාරුවක් වෙන ගහමණ්ඩලයේ සුගුමාලියෙහිවත් ලෞකික ජීවිතයට බලපෑම් ඇති කරන සිකුරු කාන්තා පක්ෂයේ නියෝජනය කරන සිකුරු ගහය ඔබගේ ලෞකික ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඔබගේ ජීවිතයට යහපත් ප්‍රතිඵල උදා කරන යහපත්ම ගහයක වශයෙන් හඳුන්වන සිකුරු මේ මෙවර මාර්තු මාසයේ 31 වෙනි දින සිකුරු තම උච්ච භවන වෙන මීන රාශියට පිවිසීම සිද්ධ වෙනවා. මෙය ලග්න කිහිපයකටම යහපත් සුබ ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව උදා වීම සමග ලෞකික ජීවිතය ගත කරන සියලුම දෙනාට මේ සිකුරු ගහමාරුව යහපත් ප්‍රතිඵල උදා කරන වාසනාවන්ත ගහමාරුවක් විදියට ලග්න 12ටම සුබඵල ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව අපි බලමු ලග්නෙන් ලග්නයට කුමන අයුරින් මෙහි ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව ඔබට පවතිනවාද කියලා. විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ වැස්ථානයේට. වැස්ථානයේ සිකුරු උච්ච බලයෙන් බලවත්ව ගත කරන කාලය තමයි මේ උදා වෙන්නේ. ඒ වගේම සිකුරු වැස්ථානව ගත කරන මේ කාල පරිච්ඡේදය තුළ රාහු වැස්ථානව ගත කිරීම නිසා මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන්ම විනෝද චාරිකාවැනි ගමන් බිමන් වලට යොමු වීම, ඒ වගේම ඔබට විදේශ සංචාර වලට යොමු වීම, ඒ වගේම ඔබට විශේෂ උත්සව අවස්ථා වලට සහභාගී වීම වැනි දේවල් වලට තරමක් වියපැහැදම් අධික වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ ඒවට ඉතා සතුටින් යොමු වීමේ පසුබිම් සැකසෙන්නත් ඔබට වාසනාව පවතිනවා. ඒ වගේම උපම් ප්‍රදේශයෙන් බැහැරව ජීවත් වෙන අයට උපම් ප්‍රදේශයෙන් බැහැරව තමන් පදිංචි ස්ථානයෙන් බැහැරව දුරස්තව රැකියා වශයෙන් කරන කටයුතු කරන අයට විදේශගත වී රැකියා කරන අයට මේ ගහමාරුවත් සමග ඔවුන්ට මේ කාලය තුළ ආර්ථික දියුණුව ප්‍රගතිය සහ මානසික සතුටෙන් එම කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ මුල්්‍ය වශයෙන් විශේෂයෙන්ම කල්මනාකරණය කරගනිමින් කටයුතු කළ යුතුයි. ඔබට විය පැහැදම් අධික වීමේ පසුබිම් සැකසෙනවා. ඒ නිසා ඔබගේ සුඛ විහරණය සඳහා විය පැහැදම් කිරීමේ පසුබිම් සැකසෙන කාලයක්. ඒ නිසා ඔබ මේ කාලය තුළ මුල්්‍ය වැයවීම් අධික වෙන නිසා නව ආයෝජනයන් වලට යොමු වීම, යාන වාහන ආශ්‍රිත මිලගිදී ගැනීම වලට යොමු වීම, ඒ වගේම ඉඩකඩම්, ගෙවල් දොරවල් වැනි දේවල් වලට යොමු වීම ඉතාම සුබදායකයි. ඒ තුළින් ඔබගේ වැය පස අධික වුවත් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබ මේ මුල්්‍ය වශයෙන් කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ අපේක්ෂාවෙන් ඒ කටයුතු වලට යොමු වීම ඉතාම සුබයි. ඒ වගේම ඔබට යාන වාහනාශිත උරුමයන් වල භාග්‍ය වාසනාව වගේම ඔබගේ යම්කිසි ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහනාශිත දේවල් අලෙවි කිරීමේ පසුබිමුත් මේ කාලය තුළ ඔබට අලෙවි කරගැනීමේ හැකියාවත් ඔබට පවතිනවා. ඒ නිසා මේ ගහමාරුව ඔබට යහපත් ගහමාරුවක්. ඒ වගේම හවුල් ජීවිතයෙන් පසු විවාහයෙන් පසු ජීවිතය සාර්ථකව ගත කිරීමේ හැකියාවත් ඔබට පවතිනවා. ඒ වගේම ඔබ තරමක් විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය පිළිබඳ සැලකීමත් විය යුතුයි. ඔබට දේවැඩි ආශ්‍රිත රෝග තත්ත්වයන්, මුත්‍රාශ්‍රිත රෝග තත්ත්වයන් වගේ තත්ත්වයන් පවතිනවා නම් ඒවා ගැටළු සහගත තත්ත්වයන් වලට ලක්විය හැකි නිසා ඔබ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් මේ ගහමාරු ඔබට යහපත් ප්‍රතිඵල බහුලව දෙන ගහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට විවාහ සහකාරිය සමග සහකරු සමග දුරස්ත පළාත්වල පදිංචිට යෑම, දුරබැහැර ගමන් වලට යොමු වීම වැනි දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ ගියත් ඔබට එහි යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන්ට මේ ගහමාරුව ඉතා යහපත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියන්ටත් මේ ගහමාරුව යහපත් වෙන්නේ ඔවුන්ගේ ලග්නාධිපති සිකුරු උච්ච බලවයෙන් බලවත්ව අයස්ථානයට තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කාලේ ඔබට හදිසි ධනලාභ වැනි තත්ත්වයන් උරගා බැලීමේ
හැකියාවත් පවතිනවා. ඒ වගේම ඔබ වෘත්තීය වශයෙන් කරන කටයුතු වලින් නව දියුණුවක් ප්‍රගතියක් ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මේ කාලය තුළ වෘත්තීය වශයෙන් කරන කටයුතු පිළිබඳ පසුතැවීමකින් පසු වුණා නම් ඒවා නැවත දියුණු කරගැනීමේ හැකියාව පවතින නිසා නැවත ඒ රැකියාශ්‍රිත කටයුතු සාර්ථක කරගැනීමේ අදිටනින් කටයුතු කරන්න ඔබට මහත් දියුණුවක් ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබට ලැබීමවල වාසනාව ප්‍රබලව තියෙන කාලයක්. ඒ වගේම ඔබගේ ලග්නාධිපති අයස්ථානව ගත කරන නිසා වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඔබ තුළ ඇති වෙනවා. ඒ වගේම ඔබ ගොඩාක් දුරට විදේශ ආදායම් අපේක්ෂාවෙන් යමක් කරනවා නම්, ඒ වගේම ඔබ එස්පෝර්ට් ඉම්පෝර්ට් කරන යමක් කරනවා නම්, ඒ වගේම ඔබ යහන මහන ආශ්‍රිත දේවල් සම්බන්ධ කටයුතු කරනවා නම් ඒවවලුත් ඉහළ ප්‍රතිඵලයන් ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ හවුල් ජීවිතයට ඉතාම යහපත් ඔබගේ විවාහස්ථිත සහකරු සමග විදේශ ගතවීමේ හෝ බලාපොරොත්තු තියෙනවා නම් ආර්ථික ආදායම් වලට යොමු වීමේ අපේක්ෂාවන් හවුල් පාර්ශ්වය සමග තියෙනවා නම් ඒවට යොමු වීමත් ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ඔබගේ දෝදරුවන්ට දුරස්ථ ගමන් මෙමන් වලට යොමීමේ වාසනාව තියෙනවා. ඒ නිසා ඔබ විවාහ සහකරු සහකාරිය සමග පවුලේ දෝදරුවන් සමග විදේශගත වීමේ අපේක්ෂාවක් තියෙනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම ඔබ කුමන හෝ සෞන්දර්යාත්මක නිර්මාණශීලී දේවල් සමග අධ්‍යයන කටයුතු වලට විදේශගත වීමේ අපේක්ෂාවක් තියෙනවා නම් එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මේ කාලය තුළ ආර්ථික වශයෙන් ඉපෙීමේ බලාපොරොත්තු ඇතිව කටයුතු කරන නිසා ඔබට විශාල දියුණුවක් ප්‍රගතියක් ජීවිතය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ මහත් මේ කාලය තුළ මහත් සතුටින් ගත කරන වාසනාවන්ත කාලයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඔබේ ලග්නාධිපති සුභ ස්ථානයක බලවත් ක්‍රියාකාරී ග්‍රහයන් සමග ගත කරන නිසා ඔබට මේ කාලවකවානුව යහපත් සුභඵලදායක කාලවකවානුවන් නිසා ඔබගේ ලග්නාධිපති බලවත්ව ගත කරන ඒ ගහ මාරුවෙන් සුභඵලම උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව ඔබට ඇති වෙනවා. අපි දැන් මෙතුණ ලග්න හිමියන්ට බලමු ඒ ග්‍රහ මාරුව කුමන අයුරින්ද බලපාන්නේ කියලා. මෙතුණ ලග්න හිමියන්ටත් විශේෂයෙන්ම ඒ රාජයෝග බලය සමග තමයි මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මාළවී නැමැති රාජයෝගයේ උන්ගේ කර්මස්ථානයේ රැකියස්ථානයේ පවතිනවා. මේ ගහයෝගය තුළ ඔබට වෘත්තීය වශයෙන් ඉතාම සාර්ථක වීමේ හැකියාවක් තියෙන කාල පරිච්ඡේදයක් සිකුරු උච්ච බලයෙන් ඔබගේ රැකියා ස්ථානයට පිවිසීම. ඒ නිසා ඔබ මූල්‍යයේ බලාපොරොත්තු අපේක්ෂාවෙන් කරන ඕනම ව්‍යාපාරික ශිෂ්ටාචාරයකින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ ආනයන අපනයන වැනි ශිෂ්ටාචාරයන් වල වෘත්තීන් කරනවා නම්, විදේශගත රැකියා කරනවා නම්, යාන වාහන ආශ්‍රිත ව්‍යාපාර කරනවා නම් ඒවා වලින් විශාල ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සිකුරු ග්‍රහ මාරුව මිතුන ලග්න හිමියන්ට බලවත් රාජයෝග සහිතව සුභඵල දෙන වාසනාවන්ත ග්‍රහ මාරුවක් නිසා ඔබගේ වෘත්තීය ශිෂ්ටාචාරය තුළ ආර්ථික ශිෂ්ටාචාරය තුළ විශාල දියුණුවක් ප්‍රගතියක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට දේපල උරුමයන් යාන වාහනාසිත ගෙවල් දොරවල් එවැනි උරුමයන් සහ එවැනි ඉදිකිරීම් වලටත් ඉතාම යහපත් කාලයක්. ඒ වගේම වෘත්තීය පරිසරය තුළ ඔබ වෙනදාට වඩා මානසික සතුටකින් සැනසීමකින් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම වෘත්තීය ශිෂ්ටාචාරය තුළ විශාල ක්‍රියාකාරීත්වයක් ඔබ තුළ දැකිය හැකි. ඒ නිසා ඔබ විවිධ අය යොදවා ගනිමින් මහා පරිමාණ ව්‍යාපාර කරන්නේ නම් ඒවා මේ කාලය වැඩි ආයෝජනයන් යොදවලා ඒවා සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම සහ නව ව්‍යාපාර ආදී ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින සියලුම මීන ලග්න හිමියන් මේ කාලය තුළ එවැනි කටයුතු ඇරඹීම තුළින් ඔබට ඒවා දියුණු කර ගැනීමෙන් සාර්ථක ගමනක් යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම හදිසි ධනලාභ ස්වභාවික ලැබීමල වාසනාව තියෙනවා. ඒ නිසා සිකුරු බලවත් ධනස්ථානයේ දකින්න නිසා ඔබට විශාල වශයෙන් මූල්‍ය වශයෙන් සහ ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන ඕනම කටයුත්තකට අත ගැසීමෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ වාසනාවන්තම ගහ මාරුවක් විදිහට මිතුන ලග්න හිමියන්ට මේ ගහ මාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කටක ලග්න හිමියන්ටත් බොහෝ දුරට ගහ මාරුව වලින් අසුභ යහපත් ප්‍රතිඵල පැවසුවත් සිකුරුන්ගේ භාග්‍යස්ථානයට පැවිසිලා
පිවිසිලා බලවත් වීම ඔබට ඉතාම යහපත්. ඒ නිසා ඔබට අනිකුත් ග්‍රහ මාරු වලින් ඇතිවිය හැකි අසුභ ඵල ප්‍රදානයන් අවම වීමක් මේ තුල සිද්ධ වෙනවා. ඒ නිසා විදේශගත අපේක්ෂාවෙන් සිටන සියලු දෙනාගේ විදේශගත බලාපොරොත්තු ඉෂ්ට වීම පමණක් නොවේ. විදේශගත වී සිටන සියලුම දෙනාට සිකුරු ඒ විදේශගත වීම කියන ස්ථානයට පිවිසීම නිසා විදේශගත බලාපොරොත්තු සාර්ථක වීම සහ දියුණුව ප්‍රගතිය ඕන් අපේක්ෂා කරන සියලුම කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට ස්වභාවික උරුමයන් වල භාග්ය වාසනාව තියෙනවා. එවැනි නිසා ඔබ කුමන ශේෂ්ත්‍රයේ කටයුතුකට නියලුවත් නියලලා හිටියත් ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ ග්‍රහඵල පැවතියත් මානසික සතුටෙන් ක්‍රියා කිරීමේ හැකියාවක් මේ ගහමාරුව තුළ පවතිනවා. ඒ වගේම ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ කාල වකවානුවක් ඔවුන්ගේ විදේශගත අපේක්ෂාවෙන් පවතිනවා නම් ඒවාද ලබා ගැනීමේ හැකියාව දූ දරුවන්ට පවතිනවා. ඒ නිසා මේ ගහමාරුව ඔබගේ ලග්නයට මහත් අස්වැසිල්ලක් වෙන යහපත් ග්‍රහමාරුවක් විදියට තමයි හඳුන්වලා දෙන්නේ. ඒ නිසා සිකුරු උච්ච බලයෙන් භාග්‍යස්ථානගත වීම ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට යාන වාහන ආශ්‍රිත උරුමයන් වල වාසනාවද මේ කාලය තුල පවතින නිසා එවැනි මිලදී ගැනීම වලටත් ඊටම යහපත්. ඒ වගේම ඔබට මේ කාලය තුල උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය වගේම ඔබ ධනාත්මක සිතා කටයුතු කරන්නත් පෙළඹෙන්න මේ ගහමාරුවෙන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට ගහපල පැවතියත් ඒවා පසෙකලා යහපත් ඉලක්ක අරමුණු පෙරදරි කරගනිමින් ධනාත්මක සිතා කටයුතු කිරීම තුළින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව පවතින විශේෂ සුබදායක ගහමාරුවක් විදියට ඒ කටක ලග්නේ හිමියන්ට සිකුරුගේ ගහමාරුව හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් බලමු සිංහ ලග්නේ හිමියන්ගේ මාරක බාධක ස්ථානය වූ අටවැන්නට තමයි සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ. අටවැන්න ධන නිධන් ලාභ පෙන්වන ස්ථානය බැවින් හා විවාහයෙන් පසු ජීවිතයේ දියුණුව ප්‍රගතිය දකින ස්ථානය නිසා ඔවුන්ට විවාහයෙන් පසු දියුණුවට ප්‍රගතියට අතගහන සියලුම කටයුතු හවුල් සහකාරී සමග කරන කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආශ්‍රිත ඔබ ඛනිජ සම්පත් ආශ්‍රිත මොනහා කුමන හෝ බලාපොරොත්තු තියෙනවා නම් භූමියෙන් ලැබෙන දේවල් වලින් එයින් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔබ කුසිකාර්මික ශිෂ්ත්‍රයේ හෝ කටයුතු කරමින් එවැනි බලාපොරොත්තු පවතිනවා නම් භූමියෙන් ලැබෙන ලැබීම් වල වාසනාව තියෙනවා. ඒ වගේම මැණික් ලාභ වැනි වාසනාව පවතින බැවින් සිංහ ලග්නයට ඒ අටවැන්නට පිවිසියත් සිකුරුගේ යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව වගේම ඔවුන්ගේ ධනස්ථානය සිකුරුගේ ග්‍රහ දෘෂ්ටියට ලක්වීම නිසා දියුණුවට ප්‍රගතියට ලැබීම වලට තිබූ බාධක මේ තත්ත්වයන් අවම වෙලා හදිසි ධන ලාභ වැනි ලැබීම් වල වාසනාවත් මේ කාලය තුල පවතිනවා. ඒ නිසා ඔබට බොහෝ දුරට අන්‍යයන්ගේ ලැබීමට තිබූ ගනුදෙනු හෝ ණයතුරු වාසිය ආදී බලාපොරොත්තු වෙන ඒවා ලබා ගැනීම හැකියා ස්වභාවික උරුමයන් පවතින නිසා හදිසි ධන ලාභ හෝ ඒ මැණික් ලාභ වැනි දේවල් වලට උත්සාහ කිරීමත් ඉතාම සුබදායකයි. ඒ වගේම ව්‍යාපාරික වශයෙන් දියුණුවට ප්‍රගතියටත් මේ පිහිටීම තුළ වාසනාව පවතිනවා. ඒ නිසා මේ සිකුරු ගහමාරුව ඔබට සුබඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. අසුබ ස්ථානයට පැවිත්‍යත් සිකුරුගේ සුබඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා සිංහ ලග්නයටත් සිකුරුගේ ගහමාරුව යහපත් සුබ ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සිංහ ලග්නේ හිමියන්ට සිකුරු අටවැන්නට පිවිසීම තුළ ඔබ තරම ප්‍රවේසන් සහගත විය යුතුයි. ඔබට දෙවැඩි ආශ්‍රිත රෝගයන් ඒ වගේම හෘද ආශ්‍රිත රෝගයන් පවතිනවා නම් ඒවා උග්‍ර වීමේ හැකියාව පවතින නිසා ඒ වගේම ඔබ මේ කාලය තුළ ගොඩක් දුරට විවාහයකට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ විවාහයෙන් පසු ජීවිතයේ දියුණුවට ප්‍රගතියට සහ ඔබ විවාහ වී විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ ගමන් බිමන් යෙදීම සහ එයින් මහත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ පහුගිය කාලය තුළ ආර්ථික වශයෙන් කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා නොවුනත් මේ කාලය තුළ යොමු වෙන කටයුතු වලින් දියුණුව ප්‍රගතිය ළඟා කරගත හැකි නිසා ඔබ දියුණුවට ප්‍රගතියට උත්සාහ කරන ඒ ස්වයං වෘත්තීන් හෝ
ව්‍යාපාර වලට යොමු වීමත් ඔබගේ සහකරු සහකාරිය සමග හවුලේ යම් කිසි දෙයක් කරන්න නම් ඒවට යොමු වීමත් ඊටම සුබයි. ඒ නිසා මේ කාලය තුල ඔබ ආර්ථික වශයෙන් දියුණුවට යොමු වෙන කුමන දෙයකට අත ගැසුවත් ඒවා සාර්ථක කරගැනීමේ හැකියාව පවතින නිසා ඒ සිගුරු මාර්ගයෙන් යහපත් ප්‍රතිඵල ගන්න උත්සාහ කිරීම ඔබට විශේෂයෙන්ම සුබදායකයි. අපි දැන් බලමු කන්‍යා ලග්න හිමියන්ටත් කන්‍යා ලග්න හිමියන්ගේ මේ සිගුරුගේ පිවිසීම සිදු වෙන්නේ කේන්ද්‍රස්ථානයක් වූ සත්වැන්නට ඒ කන්‍යා රාශියටත් මාළවී නැමැති රාජයෝගයේ උදා කරමින් තමයි ඒ සිගුරුගේ ගහමාරුව සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ හවු ජීවිතයේ දියුණුවට ප්‍රගතියට එය මහත් පිටුහලක් වෙනවා. ඒ වගේම ඔබ විවාහ සහකරු සමග ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට උත්සාහ කිරීම සහ විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කටයුතු වලින් මහත් ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ඔබටත් හදේසි ධනලාභ වැනි තත්ත්වයන් ආර්ථික දියුණුවට ප්‍රගතියට වාසනාව සහ ලැබීම් වල උරුමයන් ප්‍රබලව ළඟා වෙන කාලවකවානුවක් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාරයක් කරන්නේ නම් ඒටද ඉතා යහපත්. වගේම ඔබ අන් අය යොදවලා යම් කිසි ශාස්ත්‍රීය කටයුත්තක් කරන්නේ නම් ඒ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ සහෝදර සහෝදරියන් සමග එකතු වී කරන කටයුතු වලින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ ගහමාරුව සමග වෙනදාට වඩා මානසික සතුටෙන් ගත කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට වෙනදාට වඩා ඔබගේ හවුල් පාර්ශ්වය සමග මුහු වී සතුටෙන් ක්‍රියා කිරීමේ පසුබිම් ඔබ සකස ගන්නවා. මේ ගහමාරුව රාජ්‍ය මාළවී නැමැති රාජයෝගයත් සමග ගත කරන නිසා කන්‍යා ලග්න ඔබට මේන් සුබඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. අනිකුත් ග්‍රහමාරු වලින් ඔබටත් විවිධ අසුභ අයහපත් තත්ත්වයන් නැතිවීමේ පසුබිම් පෙන්වා දුන්නා. නමුත් සිගුරුගේ ගහමාරුව ඔබට ඒ අසුභ ඵලබාධකිනුත් අවම කර ගැනීමේ මානසික සතුටින් ක්‍රියා කිරීමේ හැකියාව පවතින යහපත්ම ගහමාරුවක් නිසා ඔබ අසුභ ඵලබාධක මගහරවා ගනිමින් යහපත් ග්‍රහමාරුවත් සමඟ සුභවාදීව සිතා කටයුතු කරන්න පෙළඹීමට පෙළඹීම තුළින් ඔබට ඇතිවිය හැකි මානසික පීඩා සිතවල අවම කරගනිමින් සතුටින් ක්‍රියා කිරීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු තුලා ලග්න හිමියන්ට. ඔවුන්ගේ ලග්නාධිපති තමයි සිකුරු. සිකුරු යොමු වෙන්නේ රෝග ස්ථානයට. ඒ නිසා තුලා ලග්න හිමියන්ගේ සිකුරු උච්ච බලයෙන් බලවත් වුණත් රෝග ස්ථානයට පිවිසීමේ තරම් සුබදායක නැහැ. ඒ නිසා ඔබ සිකුරු ග්‍රහමාරුවත් සමඟ ඔබ විශේෂයෙන්ම ලෙඩ දුක් වලට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ඔබ ගොඩාක් දුරට දියවැඩි ආශ්‍රිත රෝග තත්ත්වයන්, ඒ වගේම හෘදාශ්‍රිත රෝග තත්ත්වයන්, කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් වැඩි විය හැකියි. ඒ වගේම ඔබට මුත්‍රාශ්‍රිත රෝග තත්ත්වයන්, ගර්භාෂගත රෝග තත්ත්වයන් වැනි තත්ත්වයන් උදා විය හැකියි. ඒ නිසා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි ඔබගේ සෞඛ්‍ය පිළිබඳ. එසේ වුවත් ඔබට වෘත්තීය වශයෙන් දියුණුවට ප්‍රගතියට පසුබිම් සැකසෙන කාල පරිච්ඡේදයක්. ඔබ අනම් එන අපනයන හෝ ප්‍රවාහනාශ්‍රිත ශේෂ්ත්‍රයන් වල වෘත්තීන් කරන්නේ නම් එයින් දියුණුවට ප්‍රගතියට ලක් වෙන්නත් වාසනාව තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ලැබීම් වලට වාසනාව තියෙනවා. ඒ වගේම හදිස්සි ධනලාභ වැනි තත්ත්වෙනුත් ඔබට ළඟා කරගැනීමේ වාසනාව තියෙනවා. ඒ වගේම වැය අධික කාල පරිච්ඡේදයන් නිසා මූල්‍ය කලමනාකරණයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබගේ සහකරු සහකාරියගේ පාර්ශ්වයෙන් ඔබට උදව් උපකාර ලබා ගැනීමේ හැකියාවත් මේ ගහමාරුව සමග පවතිනවා. ඒ නිසා මේ ගහමාරුවේ අසුභ අයහපත් ඵල විදියට ඔබට පවතින්නේ සෞඛ්‍ය තත්ත්වේ බාධකයන් පමණයි. වෙනත් අසුභ අයහපත් තත්ත්වයන් පවතින්නේ නැහැ. ඒ නිසා අනිකුත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඔබ උත්සාහ දැරීම හොඳයි. අනිකුත් සියලුම කටයුතු වලට ආර්ථික වශයෙන්, වෘත්තීය වශයෙන් කරන සියලුම කටයුතු වලට ඉතාම සුබයි. ඔබටත් දුරබැහැර ගමන් බිමන් සඳහා වියපැහැදන් අධික වීම, උත්සව අවස්ථා වැනි දේවල් වලට යොමු වීම, විදේශගත ගමන් හෝ එවැනි විනෝද චාරිකා හෝ සංචාරයන් වලට යොමු වීම වැනි තත්ත්වයන් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා තුලා ලග්න හිමියන්ට යහපත් ග්‍රහමාරුවක් සාමාන්‍ය අපලබාධකයක් විදියට සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු ඇතිවත් අනිකුත් සියලුම කටයුතු වලට යහපත් නිසා
මේ ගහමාරුව ඉතා යහපත් සුභඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියන්ටත් සිකුරුගේ ගහමාරුව විශේෂයෙන්ම සුභදායක ගහමාරුවක් වෙනවා. මොකද උන්ගේ විවාහ ස්ථාන අධිපති තමයි සිකුරු. සිකුරුගේ පුර ජන්මය පිළිබඳ පැවසෙන පස්වැන්නට පිවිසීම සිද්ධ වෙලා පස්වැන්නේ සිකුරු උච්ච බලයෙන් පිවිසි පිහිටීම නිසා ඔවුන්ගේ දෝ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වාසනාවන්ත කාලයක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් ඇති වෙන ඒ ප්‍රේම සම්බන්ධතා විවාහය දක්වා යෑමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම ඔබට ආර්ථික දියුණුවට ප්‍රගතියට සහ ලැබීම් වලට වාසනාව තියෙන නිසා නව ආදායම් මාර්ගවලට නව ආර්ථික ආදායම් මාර්ගවලට පිවිසීම ඉතාම යහපත්. ඒ වගේම ඔබ වෙනදාට වඩා මානසික සතුටින් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ විවිධ ගමන් බිමන් වලට විනෝද චාරිකා වලට ආදියටත් යොමු වීමේ පසුබිම් ඇදෙනවා. ඒ වගේම ඔබගේ සිකුරු අධ්‍යාපනික ස්ථානයේ පවතින නිසා බලවත්ව පවතින නිසා ඔබ දුරස්ථ අධ්‍යාපනයන් වලට හා සෞන්දර්යාත්මක නිර්මාණශීලී ශේෂ්ත්‍රයන් වල අධ්‍යයනයන් කරන්නේ නම් ක්‍රීඩා නැටුම් ගැයුම් ක්‍රීඩා වැනි නැටුම් ගැයුම් සංගීත වැනි ශේෂ්ත්‍රයන් වල නියලා ඉන්නවා නම් ඒවා වැඩි දියුණු වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට විදෙස් ගමන් විදෙස් සංචාර ආදියට යොමු වීමේ බලාපොරොත්තු පවතිනවා නම් ඒවට අද ඉතාම යහපත් කාලයක් වනවා. ඒ නිසා ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය සහ ප්‍රේම සම්බන්ධතා ආදියටත් ඔබගේ දූ දරුවන්ටත් යහපත් වාසනාවන්ත ගහමාරුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒක නිසා හවු ජීවිතයේ දූ දරුවන් සමග විවාහ වාසිතේ හවු ජීවිතයේ දූ දරුවන් සමග විදෙස් ගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒවටත් ඉතාම යහපත් කාලයක්. ඒ නිසා මේ සිකුරුගේ ගහමාරුව වෘශ්චික ලග්න ඔබට යහපත් වාසනාවන්ත ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු ධනු ලග්න හිමියන්ටත්. ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රස්ථානයකට තමයි මේ සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ. සිකුරු කේන්ද්‍රස්ථානයකට පිවිසිලා උච්ච බලයෙන් යුතුව ඒ මාළවී නැමැති රාජයෝගියත් සමග තමයි ධනු ලග්නායට මේ ගහමාරුව උදා වෙන්නේ. ඒ නිසා ධනු ලග්නායටත් සුවිශේෂී සුභඵලදායක වාසනාවන්ත ග්‍රහමාරුවක් විදිහට තමයි ඒ සිකුරු මාළවී යෝග සමග උච්ච බලයෙන් යුතුව ගත කරන මේ කාලය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා සිකුරුන්ගේ ඔවුන්ගේ ගෘහස්ථානයට තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට ගේ දොර අලංකාර කර ගැනීම ඉදිකිරීම් කටයුතු වලට යොමු වුණොත් ඒවා සාර්ථක කර ගැනීමේ හැකියාව යාන වාහන ආශ්‍රිත මිලදී ගැනීම එවැනි උරුමයන් වලට වාසනාව තියෙනවා. වගේම ඉඩකඩම් ආශ්‍රිත මිලදී ගැනීම වලටත් වාසනාව තියෙනවා. ඒ වගේම ගෘහ ආශ්‍රිත පරිසරයේ විවිධ උත්සව ආදිය ඇති වෙන්න වාසනාව තියෙන කාලයක්. ඒ වගේම ඔබ පවුල් පිටීම් විනෝද චාරිකා ආදියට යොමු වීමේ පසුබිම ඔබට සැකසෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දුරබැහැර ගමන් විදෙස් ගමන් ආදියටත් මේ පිහිටීම ඉතාම සුබයි. ඒ වගේම ඔබට මේ කාලය තුළ ගෘහස්ථිත පරිසරයේ ඔබගේ දූ දරුවන් විවාහ සහකරුව ඇතුළු ඥාතීන් සමග යහපත් සතුටින් ගත කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ කාලයේ ඔබට ලැබීමල භාග්‍ය වාසනාව තියෙන යහපත් කාලයක්. ඒ නිසා ඔබට උරුම වී ඇත්මට ඇති යම් කිසි දේපළ වස්තුන් නැත්නම් ඒවාට උනන්දු වීමත් ඉතාම යහපත් කාලයක්. ඔබ මිලදී ගැනීම වලට යොමු වෙන්නේ නම් යාන වාහන වූ ඉඩකඩම් මිලදී ගැනීම වලට උත්සාහ කරන්නේ නම් ඔබට යහපත් පරිසරවල පවතින ඒ ගෙවල් දොරවල් ඉඩකඩම් මිලදී ගැනීමේ වාසනාව පවතිනවා. ඒ නිසා මේ ගහමාරුව ඔබට වියපැහැදම් අධික විය හැකි බැවින් මූල්‍ය වශයෙන් නිසි කළමනාකාරයක්ණයක් ඇතුව කටයුතු කිරීම ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබගේ වෘත්ති පරිසරයේ පැවති මන්දගාමී ස්වභාවයන් තරමක් වෙනස් වෙනවා. ඒ සිකුරුගේ ග්‍රහ දෘෂ්ටියට දක්වීම නිසා ඔබ මානසික සැනසීමෙන් සතුටෙන් යුතුව වෘත්තිය කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. ඒ වගේම නව ව්‍යාපාර රැකියාශ්‍රිත කටයුතු වලට යොමු වීමත් ස්වයං වෘත්තීන් වලට යොමු වීමත් මේ කාලේ ඉතාම සුබයි. ඒ නිසා ධනු ලග්න හිමියන්ට සිකුරුගේ ඒ ගහමාරුව බලවත් රාජයෝගයක් සමගයේ දෙන නිසා යහපත්ම ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගේ වික්‍රමස්ථානයේ තමයි සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ. රාහු වික්‍රමස්ථානයේ ගමන් කරන නිසා බොහෝ දුරට ඔබ ගෘහාශ්‍රිත පරිසරයේ
සිරවි ගත කරපු කාලයෙන් පොඩි වෙනසක් දකින්න උත්සාහ කරයි. ඒ නිසා ඔබ විනෝද ගමන්, වන්දනා ගමන්, විදේස් ගතවීම් ආදීට යොමු වීමේ, එවැනි සංචාරයන් වලට යොමු වීමේ පසුබිම් සකසා ගන්න උත්සාහ කරන කාලයක්. වෙනදාට වඩා ඔබ සැහැල්ලුවෙන් සරලව විනෝදයෙන් ජීවිතය ගත කරන්න පෙළඹෙනවා. ඒ නිසා හවුල් ජීවිතයේ දියුණුවට, ප්‍රගතියට සහ සතුටින් ගත කිරීමේ හැකියාව තියෙනවා. හවුල් පාරිශ්‍රයන් සමග විදේශ ගතවීමේ හෝ දුරබහාර ගමන් බිමන්, වන්දනා ගමන් බිමන් ආදියට යොමු වීමේ පසුබිම් සැකසෙනවා. ඒ වගේම නව ආර්ථික ආදායම් මාර්ගවලට අත ගැසීමත්, හදිසි ධනලාභ වැනි උරුමයන් වල වාසනාවත් ඔබට මේ කාලය තුල පවතිනවා. ඒ නිසා විදේශ ගත වී සිටින මකර ලග්න හිමියන් සිටිනවා නම් ඔවුන්ට මේ කාලය තුල මෙතෙක් බාධක මේ වශයෙන් පැවති තත්ත්වයන් අවම කරගනිමින් නව ලැබීම් වල වාසනාව තියෙනවා. ඒ නිසා මේ කාලයේ ඔබගේ සෑම කටයුත්තකටම යහපත් වගේම ඔබගේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ පසුබිමිත් ඔබට සැකසෙනවා. ඒ නිසා අනිකුත් ග්‍රහමාරුවීම් වලට වඩා සිකුරුගේ මේ ග්‍රහමාරුව මකර ලග්න හිමි ඔබටත් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙන වාසනාවන්ත ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කුඹ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරුව කුමන අයුරින් ගෙවෙනවද කියලා. විශේෂයෙන්ම කුඹ ලග්නයට අන්නයට වඩා මේ ග්‍රහමාරුවෙන් සුවිශේෂී සුභඵල උදා කරන ග්‍රහමාරුවක් වෙනවා. ඒ තමයි කුඹ ලග්න හිමියන්ගේ ධනස්ථානයේ තමයි සිකුරුගේ උච්චවීම සිද්ධ වෙන්නේ. ඒ නිසා කුඹ ලග්නයට ආර්ථික වශයෙන් දියුණුවට, ප්‍රගතියට, හදිසි ධනලාභයන් උරා බැලීමට ඊටාම යහපත් කාලයක්. ඒ වගේම ස්වභාවිකව මූල්‍ය ලැබීම වල වාසනාව මූල්‍ය ගලා ලැබීම වල ගලා එම් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ කුමන කටයුත්තක නියැල්ල හිටියත් ආර්ථික වශයෙන් දියුණුවට, ප්‍රගතියට ඊටාම යහපත් කාලයක්. ඒ වගේම හදිසි ධනලාභ වගේම විදේශගත ආදායම් ලැබීමේ ප්‍රබල වාසනාවක් ඔබට මේ ගහමාරුවත් සමග පවතිනවා. ඒ නිසා මේ සිකුරුගේ ගහමාරුව සමග ඔබට බොහෝ දුරට යාන වාහන ආශ්‍රිත කටයුතු ප්‍රමාණ ශ්‍රේෂ්ඨයන් වල විදේශගත වීම වලින් දියුණුව ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ වෘත්තීය ශ්‍රේෂ්ඨය තුළ සාර්ථකත්වයන් කරා යොමු වීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා ඔබ කුමන ශ්‍රේෂ්ඨයක රැකියාවක් කරත් ඒවා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දැරීම ඉතාම සුබදායකයි. ඒ වගේම ඔබ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගය සහ ධෛර්ය ශක්තිය අනුව ක්‍රියා කරන නිසා ඔබට කුමන විදිහකින් හෝ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ගහමාරුව ඔබට යහපත් සුභඵල දෙන වාසනාවන්ත ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්නේ. ඒ වගේම ඔබ මේ කාලය තුළ ප්‍රවේශන් සහගත විය යුතුයි. සෞඛ්‍ය පිළිබඳ ඔබට තෙල් සීනි වැනි තත්ත්වයන් පවතිනවා නම්, මුත්‍රාශ්‍රිත රෝග තත්ත්වයන්, ගර්භාෂගත රෝග තත්ත්වයන් එවැනි දේවල් ඉස්මතු වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට විවාහයෙන් පසු උරුමයන් වල වාසනාව පවතින නිසා විවාහයෙන් පසු ලැබීම් වල වාසනාව තියෙනවා. ඒ වගේම විවාහ වී විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින ඒ කුම්භ ලග්න විවාහකයාට මේ කාලය තුළ එවැනි ගමන් බිමන් වලට යොමු වීම සහ එවැනි ගමන් බිමන් වලින් යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා ඔබට මේ කාලය තුළ ඔබ කුමන කටයුත්තක් හෝ කරද්දී මානසික අසුභවාදීව සිතා කරන්නේ නම් ඒවා අවම කරගනිමින් ධනාත්මකව සිතා, සුභවාදීව සිතා ඔබ කරන කියන කටයුතු මහත් බලාපොරොත්තු ඇතුව කරගෙන යෑමේ ඔබට හිත ඔබ නොසිතන අයුරින් දියුණු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කුම්භ ලග්නයට සිකුරු ධනස්ථානයේ උච්චවීම මහත් ප්‍රතිඵල ළඟා කරගැනීමේ භාග්‍යමත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මේන ලග්න හිමියන්ට. මේන ලග්න හිමියන්ගේ ලග්නයේ තමයි මේ සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ. සිකුරු ලග්නගත වෙලා බලවත් වෙලා මාළවී කියන රාජයෝගයත් සමග තමයි ඒ සිකුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේන ලග්නයාට සුවිශේෂී සුභඵල දෙන රාජයෝග බල සහිතව ගත කරන මේ සිකුරුගේ ගමන ඔබට යහපත් ප්‍රතිඵල රාශියක් උදා කරනවා. විශේෂයෙන්ම ඔබට මානසික සතුටෙන් ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. හවුල් ජීවිතයේ පැවති අඳුරු අයහපත් කාල පරිච්ඡේදයන් නිමා වෙනවා.
ඒවගේම ඔබට විදෙස් ගතවීම් අපේක්ෂාවෙන් සිටනායට විදෙස් ගතවී සිටනායට එම බලා දේවල් වලින් යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒවගේම දුර ඔබගේ දූ දරුවන්ට ඉතාම යහපත් වාසනාවන්ත කාලයක් ඔවුන්ගේ විදෙස්ගත අපේක්ෂාවන් හෝ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ඔවුන්ට යහපත සෙත උදා වෙන කාලවකවානුවක් වෙනවා. ඒවගේම මේ ගහමාරුවත් සමග ඔබට ඔබ සෞන්දර්යාත්මක නිර්මාණශීලී දේවල් අධ්‍යයනය කරන්නෙක් නම් ඒවාට ඉතාම සුබදායකයි. ක්‍රීඩා වැනි ක්‍රියාකාරීව කරන කටයුතු වලට ඉතාම සුබදායක කාලයක්. ඒ නිසා ඔබ වෙනදාට වඩා මානසික නිරවුල් ගතියෙන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ රාහු ලග්න ගත නිසා ඔබ වෙනදාට වඩා ධෛර්යමත්ව ක්‍රියා කර අන්‍යයන්ගේ සිද්ධි නා ගනිමින් අනිත් අය අතර විශේෂ ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් ඔබ යම්කිසි දියුණුවකට ප්‍රගතියට පහර කපා ගන්න කාල පරිච්ඡේදයක්. ඒ නිසා මීන ලග්න වේ ඔබ මෙතෙක් අසුභවාදී සිතා තමන්ගේ වැඩ කටයුතු වලට අත නොගසා ව්‍යාපාර හෝ නවතා තිබුණා නම් ඒවා නැවත ආරම්භ කරන්න ඔබට මේ ගහමාරුවත් සමග යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ භාග්‍ය වාසනාව පවතිනවා. ඒ නිසා ඔබට ස්වභාවිකව ලැබීමල වාසනාව තියෙන මානසික සතුටෙන් සැනසීමෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙන මහත් සුභඵල උදා කරන වාසනාවන්ත ගහමාරුවක් මාළවී නැමැති රාජ්‍යයෝගයත් සමග ඒ සිකුරුගේ ගහමාරුව ඔබට සුවිශේෂී සුභඵලදායක ගහමාරුවක් කන්නේ ඔබගේ ලග්නයට යෝගකාරක සිකුරු බලවත් වීම ඔබට කුමන අයුරින්වත් යහපත් ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබට ඒ රාශිට කපල පැවතියත් සිකුරුගේ සුභඵලයන් උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව ඔබට පවතින නිසා සිකුරුගේ ගහමාරුවෙන් ළඟා කරගත හැකි සියලු සුභ ප්‍රතිඵලයන් උදා කර ගැනීමේ ඉලක්ක තබා ගනිමින් ක්‍රියා කිරීමට යොමු වීම ඉතාම යහපත්. මාර්තු මාසයේ අග භාගයේදී සිදුවන මේ සුවිශේෂී ගහමාරුව සිකුරුගේ ගහමාරුව විශේෂයෙන්ම ලක්වාසී ඔබට පවණන් වේ. ලෝකවාසී සියලු දෙනාටම ඉතාම යහපත් ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබ මෙතෙක් සියලු දෙනාම මානසික පීඩන සමග ගත කරපු කාලය නිමා වෙමින් මානසික සතුටෙන් ගත කරන්න පුළුවන්. ඒ නිසා ලෞකික ජීවිතවලට යහපත් ප්‍රතිඵල උදා කරන ගහමාරුවන් නිසා බොහෝ අයට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා මෙතෙක් පැවති පීඩාකාරී තත්ත්වයන් වලින් සහනයක් ළඟා කර ගැනීමේ භාග්‍ය වාසනාව මේ ගහමාරුවත් සමග පවතිනවා. ඒ නිසා ඉදිරි කාලයන්වල ඇතිවිය හැකි ගහමාරු වලින් ඇතිවිය හැකි සුභාසුභ තත්ත්වයන් ඔබාමයේ තබා තැබීමේ බලාපොරොත්තුවෙන් විශ්වකර්ම යුටියුබ් නාලිකාව තුළින් ඒ යහපත් ගහමාරුවක් හෝ සිකුරුගේ ගහමාරුවක් සමග අදින් ඔබගෙන් සමුගන්නවා.